විපක්ෂය කිව්වට ගෙදරපල කියලා එහෙම යන්න බෑ වගේ කීතු ජනාධිපතිවරයෝ. එහෙම කිව්ව මොකද වෙන්නේ? එහෙම යන්න බෑ. එහෙම යන්න ක්‍රමවේදයක් නැහැ. එහෙම කිව්වොත් රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා. සම්පූර්ණයෙන්ම අරාජික වෙනවා. දැන් පහුගිය දවස්වල ආණ්ඩු පක්ෂයේ ගොඩාක් දෙනෙක් ස්වාධීන වුණා. හැබැයි මේ ස්වාධීන වෙච්ච සියලුම දෙනා අයින් කරපු ගමත් පොදු ජන පෙරමුණු රජයට 117ක් තියෙනවා. ඒ වගේම ස්වාධීන වෙච්ච වැඩි දෙනෙක් තීරණාත්මක බවට ඡන්ද දෙන්නේ මේ සමගි බලවේගයකවත් සජිත් ප්‍රේමදාසගේ JVP එකවත් නෙවෙයි. මේ මිනිස්සු අපිත් එක්කයි හිටගන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබඳව අපිට එහෙම ලොකු සැකයක් නැහැ. දැන් වගකිය යුතු පක්ෂයක් හැටියට සමගි බලවේගය කියනවා නම් ගෝඨා ගෙදරපල කියලා. ඉතින් ඒක එයාගේ තාත්තට කිව්වනේ ඒ කාලේ. අයින් යන් නාම යෝජනා පත්‍ර දෙන්න එපා මරණ එහෙම කියලා කිව්වා. අයින් වුණාද? ප්‍රේමදාස ජනාධිපතිතුමා කරේ නාම යෝජනා පත්‍ර නොදෙනු දඬුවම මරණයයි කිව්වා. එයා නාම යෝජනා පත්‍ර බාර දුන්නා. බාර දුන්නා විතරක් නෙවෙයි දස්ස වංචා කරලා ඒ ඡන්දේ දිනුවා. දිනලා මොකද කරේ? හැරිලා මුල් කාලේ උදව් ගත්ත ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ සේරම මැරුවා. සේරම මැරුවා. පාර දිගට මැරුවා. අන්තිමට විජේවීරත් මැරුවා. විජේවීරත් අන්තිමට මැරුවා. පණ පිටින්ම අරගෙන ඇවිල්ලා බොරැල්ල කනත්තේ අර මේ පෝරණුවට දැම්ම. මේකනේ ඇත්ත. මේකනේ ඇත්ත. ඒ හින්දා වගකීතු රාජ්‍ය නායකයෙක් හැටියට ගෝඨාභය ජනාධිපතිතුමාට එතුමාට 69 ලක්ෂයක් ඡන්දිත්‍ය ජනතාව තමා දාලා පළ ගෙදර පළ කිව්වම එහෙම ගෙදර යන්න බෑ. එහෙම ගෙදර යන්න බෑ. කටක් ඉලක්කයක් තියාගෙන වේගෙන් දියුණු කරන්න ඕන දේශප්‍රේමියෙකුට විධායක බලේ වාසි. 30 අවුරුද්දක් අපි යුද්ධෙන් බැටකෑ. තමුන්වහන්සේලා අපි සියලු දෙනාම විඳින්න ඕන අනේක දුක් විඳා. හැමදාම බයෙන් හිටියේ. අපි හොඳයි. හිතන්න අපේ මායින් ගම්මානවල හිටපු මිනිස්සු ජීවත් වෙච්ච මානසික පරිසරය. මිනිස්සු මොන බයෙන් හිටියේ. නැගෙනහිරපු මුස්ලිම් මිනිස් මොන බයෙන්ද හිටියේ? ඇත්තටම ජනාධිපති විධායක ජනාධිපති අහෝසි කරනවා කියන එක මේ වගේ ආර්ථික අර්බුදයකදී ඒකට විසඳුමක් නෙමෙයි. ඒ සබතුමාලාට මම කියන්න කැමති මේ අර්බුදය ගැන අපට දුකයි, මිනිස්සු විඳින දුක ගැන අපටත් හරිම වේදනයි. අපි මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලනවා. නමුත් අපිට මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරලා නැවත නව පුනර්ජීවන යුගයකට වේගයෙන් නැගිටින්න අවශ්‍ය ශක්තිය මේ ශ්‍රී ලංකාවාසී ඔබට අපට තියෙනවා. ඔව් ඔව්. අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. අපි ඒකට තරහක් නැහැ. ගෙවල් වල පැය 7-8ක් විදුලිය නැතුව ඉන්නකොට මටත් යන්න හිතෙනවා බෝඩ්ඩයක් අරගෙන. මටත් යන්න හිතෙනවා. ඉතින් ඒක තමයි හැටි. මොනේ විදුලිය දියව් කියලා මට ඉතින් යනවා. ඉතලිය දියව් කියලා ලියන්න තමයි ඉතින්. අපිට ඵලයව් කියලා කියන්න බෑ. නෑ එහෙම ලියන්න ඕනේ.